ආයු පොබන් වෙලාව YouTube නාලිකාවට ඔබ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අපි මේ අවස්ථාවේදී. දැන් පහුගිය කාලයේදී රටේ විවිධ පුද්ගලයන් විවිධ දේවල් කිව්වනේ. අප්‍රේල් 6 වෙනිදා වෙනසක් වෙනවා. අප්‍රේල් 6 වෙනිදා අලුත් කෙනෙක් එනවා. අප්‍රේල් 3 වෙනිදා ලොකු වෙනසක් වෙනවා. නොයෙකුත් කයි කතන්දර කිව්වා. හැබැයි සිද්ධුුණ වෙනසක් උනේ නැහැ. බලාපොරොත්තුෙන් හිටපු දේශෙන් මතු වුණෙත් නැහැ. ඉතින් අපි පොඩ්ඩ මේ සම්බන්ධයෙන් අද කතා බහ කරන්න හිතුවා. පරිසර හා මානව හිතකාමී ජාත්‍යන්තර සංවිධානයේ ගරු සභාපති දුරන්දර පී.එම්. මිදසිංහ මහත්මයාත් එක්ක. ආයුබෝවන් පුතුමාට. ආයුබෝවන්. දේශෙන් දිය වෙලාද? මම මුලින්ම අහන්නේ පුතුමාගෙන් ඒක. මොකද දේශෙන් ගැන ලොකු බලාපොරොත්තුවක් අපේ මිනිසුන්ගේ තිබ්බනේ. හැබැයි තාමත් දේශෙන් මතු වුණේ නැහැ. එතකොට මේ වෙලාවේදී නොයන දේශෙන් කොයි වෙලාවෙද ඉන්නේ? ඔව් ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපි බොහොමයක් රටවල් වලට වැරදිච්ච තැන තමයි ඔය. මනක්කල්පිත සංකල්ප යථාර්ථය වසන් කරලා අධ්‍යාපනයක් නැති උගත්කමක් නැති දැනුමක් නැති පුද්ගලයෝ ඒගොල්ලන් ඉතිහාසය බලපුවහම යනාවැකි කියන කට්ටිය කුමන ආකාරයේ පුද්ගලින්ද කියලා හොයලා බලපුවහම මේක තේරෙයි. හැමෝම නෙමේ බොහොමයක් දෙනා. එතකොට ඒගොල්ලෝ පවතින වර්තමාන මේ සිස්ටම් එක ඇතුලේ මේ දේශපාලන ප්‍රවාහය තුළ ලබන ප්‍රතිලාභ අහිමිවීම වැළැක්වීම සඳහා මනෝවිද්‍යාත්මක සහ සැලසුම් සහගත බොරු කියනවා. ඒ බොරුවල එකක් තමයි ඔය දියසෙන්. දියසෙන් රාවණා නැගිටිනවා, ඊළඟට දුටු ගැමුණු එනවා. දැන් මේ වගේ විවිධ කතා කියමින් විවිධ පුද්ගලයෝ ජනමතය හරවනවා මනෝවිද්‍යාත්මකව එක එක පැතිවලට. ඒ නිසා අවශ්‍ය පුද්ගලෙක් රාජ්‍යත්වයට හෝ ජනතා නියෝජනය සඳහා පත්කර ගන්න තියෙන ජනතාවගේ උවමනාව සහ ඔවුන්ගේ දැනුම ආයෝජනය කරලා ඒ පිළිබඳව සොයලා බලලා කටයුතු කිරීමේ හැකියාව අහිමි කරන සංකල්ප. ඒකට ලෝකෙ කියන්නේ conceptual war, සංකල්ප යුද්ධේ. එතනින් මේ රටවල් අරාජික කිරීම සඳහා මේ රටවල් සූරා කෑමේ විදේශීය බලවේග සමග කටයුතු කරන අයත්, ඒ වගේම දේශීයව තමුන්ගේ බඩ වඩා ගැනීම සඳහා කටයුතු කරන අය ගොතන කතා. මේකේ දියසෙන් කුමාරයෙක්වත් රාවණා නැගිටින්නේවත් කවදාවත් සිදු වෙන්නේ නැති දේවල් මේවා. මේවා සිද්ධ වෙන්නේ නැහැ. ඊටා වගකීමෙන් කියන්න පුළුවන් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේක බෞද්ධ, කතෝලික, හින්දු සහ ඉස්ලාම් භක්තිකින් ගෞරවයෙන් තමුන්ගේ ආගම දහම අදහමින් ඉන්න රටක් නිසා මම මේ සියලු දෙනාටම කියනවා සත්‍යයට යථාර්ථයට මුහුණ දෙන්න හැකියාව තියෙන අයත් එක්ක ගමන යන්න. බොරු කතන්දර බොරු දේවල් වලින් මිදිලා මේ අවස්ථාවෙවත් නිවැරදි මාවතට එකතු වෙන්න කියලා. දැන් මිත්‍යාවෙන් මිදෙන්න ඕනේ අපි. දැන් මේ මොකද්ද මේ මිත්‍යාව? ඇයි අපේ මිනිස් මෙතන මිත්‍යාවක් පසපස යන්නේ? ඒ නිසාම රට මේ ආගාධයට ඇවිල්ලා තියෙන්නේ. ඔව් පැහැදිලිව. මිත්‍යා දෘෂ්ටිය කියන එක සත්‍ය ලෙසත් සත්‍ය මිත්‍යාව ලෙසත් අපට තේරුම් ගන්න අවස්ථාවල් ගොඩක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි දැන් ඇත්ත කතා කරන මිනිස්සු සත්‍යයට ගරු කරන මිනිස්සු මම පුද්ගලයෝ ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ හිරේ යනවා. සදාකාලික හොරකම් කරන මිනිස්සු රටේ ජනතාව ප්‍රභූන් හැටියට පිළිගන්න. මේ ප්‍රභූ කියන කතාව හදන්නෙත් මේ මිත්‍යා දෘෂ්ටිකයෝ. ප්‍රභූවරු කියලා කොටසක් නැහැ. ප්‍රභූවරු නැහැ, මේ සාමාන්‍ය ජන සමාජය තුළ ඉන්න මිනිස්සු තමයි ඉන්නේ. මේ ප්‍රභූ පන්තියක් කියලා එකක් හදන්නේ අර මිත්‍යා දෘෂ්ටිකයෝ. එතකොට ඒ නිසා සමාජය තුළ විවිධ ස්තරයන් හැදෙනවා. ඔව්. දැන් මේ ස්තරවල පීඩාව දැන් කියනවා යකඩ සපත්තුවට පාගන ගන්නවා කියනවා, ප්‍රජාව පීඩාවටපත් කරනවා කියනවා. මේක වෙන්නේ කොහොමද කියලා ජනතාව හිතන්නේ නැහැ. මොකද මේ විධිමත් අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. විධිමත් අධ්‍යාපනයක් නොලැබෙන නිසා ජනතාව හැම වෙලාවෙම කොතන හෝ එන සංකල්පයකට ගොදුරු වෙනවා. ඉතින්දී විවිධ මත දෙවිවරු පණ පිටින් පේන බව කියනවා. අර දෙවිය මේ විදිහට අහවල් කාලෙට එනවා කියනවා. මෙහෙම දියසෙන් කුමාරයෙක් එනවා කියනවා. ඒ නිසා ජනතාව බොරු බලාපොරොත්තු තියාගන්නවා. මම වගකීමෙන් කියනවා ජීවමාන දෙවිවරු තමයි
හැකියාවන් තියෙන පාරම්පරිකව හෝ විද්‍යාත්මකව හෝ දැනුම තියෙන රට ජාතිය අනාගත පරපුර ගොඩනැගීමේ සත්‍ය අවශ්‍යතාවයක් තියෙන අය තමයි සත්‍ය දෙවිවරු. ඒ නිසා අපි මේ රටක් ගොඩනගන්න ජාතියක් ගොඩනගන්න අනාගත පරම්පරාවක් ගොඩනගන්න නම් මේ දැනුම හැකියාව සහ ප්‍රායෝගික යථාර්ථය පුද්ගලයන්ගේ ඉතිහාසය මොකද්ද මෙයා මොනවද කරලා තියෙන්නේ අන්න එතෙන්ට එන්න. එතකොට අපිට ඔය කියන දියසෙන් ඔය කියන රාවණ එහෙමත් නැත්නම් තවත් කියන මනක්කල්පිත පුද්ගලයන්ගෙන් බැහැර වෙලා මේ අපිත් එක්ක සමාජයේ ජීවත් වෙන මේ හැකියාවන් තියෙන දැනුම තියෙන ඉතාම දක්ෂ දරුවෝ සහ වැඩිහිටි පුද්ගලයන් අද ශ්‍රී ලංකාව පුරාම අපිට දකින්න පුළුවන්. ඒ නිසා ඒ අයත් එක්ක මේ වංචාවට නැඹුරු නොවුන ඔවුන් එක්ක කටයුතු නොකළ පුද්ගලයන් එක්කම මේ ඉදිරි ගමන යා යුතුයි කියලායි මම යෝජනා කරන්නේ. ඔව්. දැන් මට මතක් වෙනවා අපේ පැරණි ගාන ශිල්පිනියක් ලක්ෂ්මී බායි මහත්මිය කියනවා පිටරට සිරිතට අත දිගු කරලා බඩගින්නේද සිංහලයා කියලා. දැන් අපිට කන්න නැත්තේ ඩොලර් නැති නිසා. ඒ කියන්නේ රටේ තුලේ කන්න නැද්ද අපිට? අපේ සුද්දගිරීම කන්න ඕනේද? එතකොට වැරද්ද තින්නේ පාලකයාගේ විතරද? මේකට මහජනතාව කියන්න අවශ්‍ය නැද්ද? රටේ තුල නිෂ්පාදනයක් ගොඩනගන්න ජනතාවට උවමනාවක් තිබ්බනම් මේ ඩොලර් අරමුදේ රට ඇතුලේ උද්ගත වෙන්නේ නැද්ද? අන්න ඒ ප්‍රශ්න ටික මට වගේම මේක බලන තවත් කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්. ඔබතුමා මෙතන දකින්නේ කොහොමද? ඔව්. මෙතින්දී මේක හඳුනාගත්ත නිසා තමයි 2005 දී ඔබතුමා කියපු අහපු ප්‍රශ්නෙට කෙටි සරල උත්තරේ මම දීලා තියෙන ශාක ත්‍රස්තවාදයේ පොතේ. එතකොට මේ ශාක ත්‍රස්තවාදයේ පොත ලියන්නේ පටන් ගන්නෙ මම 2005. පූර්ණ ස්වයංපෝෂිත රට 2015 දී අවසන් කළ යුතුයි. ඒ කියන්නේ නිමා කළ යුතුයි. ඔව්. එතකොට මේ සිදුවෙන සියලු විනාශයන් පිළිබඳවත් නම්ගම් නැති වුණාට මේ සියල්ලම ඕනෑම කෙනෙකුට මේ පොත අරගෙන බලන්න පුළුවන්. ඒ පොතේ සඳහන් කරලා තියෙනවා. එතකොට එහෙමනම් දැන් ඔබතුමා කිව්වා වගේ යරි පිටරට මේ දේවල් මේ රට තුලට ආනයනය කිරීම සඳහා වංචනික බඩගෝස්තරවාදී ව්‍යාපාරිකයන් සහ ප්‍රජාපීඩක දේශපාලකයන් ඔවුන්ගේ අවශ්‍යතාවය වැඩිපුර නෙලා ගැනීම සඳහා මේ රටේ සියලු නිර්මාණ නිෂ්පාදන නවත්වනවා. ඒක තමයි මේ හේතුව. එතකොට ලංකාවේ ගෙවතු දළ වශයෙන් ගෙවතු ලක්ෂ 62ක් ශ්‍රී ලංකාවේ තියෙනවා. එතකොට මේ ගෙවතු ලක්ෂ 62 ඇතුළු සමස්ත වනාන්තර ගොවිබිම් මේ සියල්ලටම මේ ශාක ත්‍රස්තවාදී විදේශීය ආර්ථික අනාර්ථික ශාක ආක්‍රමණික ශාක විශේෂ ශාක ඇතුල් කරලා රටේ සමස්ත සතුන්ටද මිනිසුන්ටද ඒ වගේම මහ පොළොවේ තියෙන ජල මූලාශ්‍ර විනාශ කිරීමටද උත්ස්වේදනයේ ඉතා ඉහළ ශාක ඒ කියන්නේ විශේෂයෙන් ෆයිනස් වගාව කඳුකරය තුර වගා කරලා තියෙන ෆයිනස් වගාව යුකලිප්ටස් ඇකීෂියා වගේ ශාක මෙහෙම මේ පාරිසරික සාධක සියල්ල සමූල ඝාතනය කරන්න පුළුවන් ලෝකේ තියෙන ඉතාම ක්‍රූර ශාක ශ්‍රී ලංකා භූමියට හඳුන්වලා දුන්නට පස්සේ ජනතාවත් ඔබතුමා කිව්වා වගේම මේකට වග කිය යුතුයි. හැබැයි ඒ වගකීම සහ වගවීම කියන දෙක. වගවීම සහ වගකීම කියන දෙකේ වගවීම රජයේ සතුයි. ජනතාවට දැනුම නැහැ. දැන් මේ ශාක පිළිබඳව මම මේ ශාක ත්‍රස්තවාදයේ ලෝකේ පළවෙනි වතාවට මම හෙළිදරව් කරන තුරු මේ ලෝකේ කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. දැනගෙන හිටියා නෑනේ මේක වැරදි මං කියපු කතාව සමා වෙන්න ඕනේ. දැනගෙන හිටියට කිසි කෙනෙක් හෙළිදරව් කරේ නැහැ. ඇයි? බයට. හැබැයි බිය කියන එක ඕනෑම කෙනෙකුට සතෙකුට මිනිස්සෙකුට තියෙනවා. නමුත් බිය පාලනය කරගන්න ඕනේ අපි අපේ ඉදිරි දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. අපි දරුවෝ හදනවා නම් ඒ දරුවෝ රකින්න ඕනේ. නැත්තම් දරුවෝ හදන්න නැතුව ඉන්න ඕනේ. එතකොට මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඒගොල්ලන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය කරන සාධක මොනවාද? ආහාර, ඖෂධ, ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය මේ වගේ අත්‍යවශ්‍ය සාධක ටිකක් තියෙනවා. අපිට මේ සාධක ටික මේවට පරිසරයෙන් සකස් කර ගැනීමේ පැහැදිලි හැකියාව තිබියදී මේ සියල්ල අපි ආනයනය කරලා මිලදී ගැනීමට රජය ආනයනය කිරීමට කටයුතු කරද්දී අපි මිලදී ගන්න බලාගෙන ඉන්නකොට තමයි ඔබතුමා කියපු ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරු ලැබෙන්නේ. එහෙමනම් අපිට මේ පර්චස් දෙකකින් තුනකින් පහකින් 10කින් 50කින් නෙමෙයි එක පර්චස් එකිනුත් අපිට ජීවන අරගලයේ 80%කට වැඩි ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. දැන් මේක කරන්න
සමහරයි කියන අපිට මේ ඉඩ නැහැ ඒක හින්දා අපි මල් ටිකක් හිටෙව්වා. දැන් මල් හිටවන්න එපා කියලා නෙමෙයි මම මේ කියන්නේ. මල් හිටෙව්වට කමක් නැහැ. හැබැයි ඒක ජාතියට රටට පරිසර පද්ධතියට දරුවන්ට මරණය ගෙන දෙන්න බෑ. ඒ අලංකාරය මගේ හිතේ තියෙන මගේ මේ සතුට වෙනුවෙන් මගේ දරුවෙක්වත් තාවකාලිකවත් දරුවෙක්වත් මරණයටපත් වෙන්න බෑ. ඒ ශාක කොටස් වැටලා මහ පොළවේ තියෙන ජීවත් වෙන අපිට අවශ්‍ය කරන බැක්ටීරියා විශේෂ දිලීර විශේෂ විනාශ වෙන්න බෑ. ඒක නිසා තමයි ලෝකේ ශාක නිරෝධායන පනත් සම්මත කරලා තියෙන්නේ. එහෙම නැත්තම් ඕන ගහක් ඕන දිහාකට ගෙනියපල්ලා කියලා මේ නිකන් ඉන්න තිබුණානේ. එහෙම කරන්නේ නැතුව ශාක නිරෝධායන පනත් සම්මත කරලා තියෙන්නේ කෘෂිකාර්මික භූමි විශේෂයෙන් වටිනා කියන ශාක සහිත භූමි, ඖෂධීය ශාක, ආර්ථික ශාක, එළවලු, අල ජාති, පළතුරු මේවා රැකගන්න තමයි මේ ශාක නිරෝධායන පනත් සම්මත කරලා තියෙන්නේ. එතකොට මේ ශාක නිරෝධායන පනත් පිළිබඳව ලංකාවේ මේ පනත් තියෙනවා. හැබැයි මේ පනත් ක්‍රියාවට නැගෙන අයත් ශාක හඳුනන්නෙත් නැහැ. මේ පනතෙන් සිදුවිය යුතු කාරණාව දන්නෙත් නැහැ. යම්කිසි පුද්ගලයෙක් අල්ලගෙන දඩයක් ගහන්න, එහෙමත් නැත්නම් රටේ තියෙන වටිනාම ආර්ථික ශාක තහනම් කරන්න, ඒ ශාක ව්‍යාප්තිය සඳහා අවශ්‍ය කරන කරුණු සාක්ෂි සාධක ඒ පිළිබඳ අධ්‍යාපන විෂය නිර්දේශයට ඇතුළත් කරලා අධ්‍යාපනයට එකතු කිරීම, මේ වගේ දේවල් නොකරන නිසා තමයි ඔබතුමා අහපු ප්‍රශ්නෙට දෙන්න තියෙන කෙටි සරල උත්තරේ. මේ දැනුම නැති නිසා මානව සම්පතද තියෙන සමස්ත පරිසරික සම්පත්ද නිහඬවම අර මේ ආදි සිංහලුන් පිට දීපදේශ ජයගත්තා කියලා සින්දුවක් තියෙනවා. අපි කියන තරමක් කියන්නේ ජාතිකාභිමානේ, අපේ ආගම ජාතිය ගැන මහා ප්‍රෞඪ ගීත ගායනා කරනවා. හැබැයි ඒවස් ඒ සින්දුවලටත් මම දැකලා තියෙන බොහෝ දෙනෙක් ඩාන්ස් කරනවා. එතකොට ඒ කියන්නේ අර්ථය ගන්නෙ නෑ සින්දුවේ. ජාතික ගීයට බ්‍රේක් ඩාන්ස් කරන පුද්ගලයොත් මම දැකලා තියෙනවා. දැන් මේ ඒකට හේතුව තමයි ඒ දරුවන්ට අපි දොස් කියන්නේ නැහැ. නමුත් ඒ දරුවන්ට නිවැරදි අධ්‍යාපනය දීලා නැහැ. ඊළඟට තව එකක් කියන්න ඕනේ. ලෝකේ රටක් හැම වෙලාවෙම ඉතිහාසයේ සිදුවීම් දිගින් දිගට ආවර්ජනය කරනවා දරුවන්ට දැනගන්න. මේ කාලවකවානුවේදී අපි හිටියේ මෙහෙමයි, මේ කාලවකවානුවේදී අපි මෙහෙමයි හිටියේ, අපි මෙන්න මේවා තමයි ආයෝජනය කරේ, මේවා තමයි අපේ රට ගොඩගන්න සකස් කරපු ආර්ථික සාධක, මෙන්න මේ නිර්මාණ මේ නිෂ්පාදන කරා එහෙම කියලා. එතකොට මේ දරුවෝ දිගින් දිගටම ඒගොල්ලෝ තව ප්‍රතිනිර්මාණය වෙනවා, ඒගොල්ලෝ තව තව ඇඩ්වාන්ස් වෙනවා, ඒගොල්ලන්ගේ දැනුම හැකියාව දිගින් දිගටම දියුණු වෙනවා. නමුත් අපේ රටේ දරුවන්ට හැමදාමත් දකින්න අහන්න හැම වෙලාවෙම දෙන්නේ පසුගාමී සිතිවිලි ඇති කරන, ඒ වගේම ඒගොල්ලන්ගේ මනස පසුගාමී වෙන යම් යම් අධ්‍යාපන රටාවන් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන රටාව ඇතුළු සමස්ත විෂයන් දහස් ගණනක් මේ රටේ රට සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කරන අධීර දහස් ගණනක් තියෙනවා. ඒ අධීර දහස් ගණන පුරාවටම සිද්ධ වෙන්නේ අපරාධනම්, ඒ වගේම අපචාරී ක්‍රියාවන් නම්, ඒ වගේ සිදුවිය යුතු යුතුකම් ඉටි වෙන්නේ නැත්නම්. අපි සරල උදාහරණයක් මම කියන්නම්. ශ්‍රී ලංකාවේ පරපුරෙන් පරපුරට නඩු කියනවා මිනිස්සු. විත්තිකාර පාර්ශවයට හෝ පැමිණිලිකාර පාර්ශවයට දිගින් දිගටම ජීවිත කාලෙම දරුවන්ගේ දරුවොත් උසාවිය යනවා. දැන් මේ වගේ අධිකරණ වලට ගාල් කරනවා, පොලිසියට ගියාම එතන ගාල් කරනවා, රෝහල් වලට ගියාම එතන ගාල් කරනවා. දැන් ලංකාවේ විශේෂයෙන් වංචනික වෛද්‍යවරු 40,000කට වැඩි ප්‍රමාණයක් ඉන්න බව 1990 දශකයේ අනාවරණය කළත් අද වෙනකන් කිසි කෙනෙක් අත්අඩංගුවට අරන්නේ නැහැ. එතකොට මේ වගේ දේශීය ආර්ථික ඖෂධ ශාක විශේෂයෙන් අද ශ්‍රී ලංකාවේ තියෙන ඖෂධීය ශාක එකෙන් එක ශාකයෙන් බරපතලම රෝග සුව කිරීමේ හැකියාව තියෙනවා. අපි හිතමු සිංගමාලය කියන රෝගය, ඊළඟට බඩේ හැදෙන අක්මාවේ ගල්, පිත්තාසේ ගල්, වකුගඩුවල ගල්, මේ වගේ දේවල්, ඒවට මිලියන ගණන් වියදම් කරන්න අවශ්‍ය නැහැ. එක ශාකයෙන් වෙදකම් කරන්න පුළුවන් ශාක වර්ග අපේ රටේ තියෙනවා. ඒ නිසා දේශීය වෙදකමට අපි අනිවාර්යයෙන්ම දැවැන්ත අවස්ථාවක් දිය යුතුයි. ඒකට ඒකේ ඉන්න නාම මාත්‍රික සහ අර කලින් සඳහන් කරපු මේ වංචනික පුද්ගලයෝ මෙතනත් ඉන්නවා, විවිධ සාටක ඇඳගෙන. මම අහවල් වෙදා මෙහෙමයි කියලා පරීක්ෂා කිරීමේ හැකියාවක් නැහැ. මොකද මෙයාගේ ඇඳුමෙන් තමයි අපි සුදු ඇඳගෙන ආවහම ඕන හොරෙක් අපි සුදු ඇඳගෙන ආවට පස්සේ ආ සුද්ධවන්තයෙක් හැටියට පිළිගන්න සමාජයක්, ඒ වගේම යම් කිසි සංකල්පයක් අපි තුල ගොඩ නැගිලා තියෙනවා. ඒ නිසා හොරු වැඩියෙන් අඳින්නේ සුදු. අපි බල කල්පනා කරන්න ඕනේ සුදු ඇඳගෙන එනකොට මෙයා ඇත්තටම සුදු මිනිහෙක්ද, එහෙමත් නැත්නම් පට්ටපල් හොර කපටි කෛරාටික වැඩ කරන පුද්ගලයෙක්ද කියලා. ඒ වගේ සමාජය තුළ ක්‍රියාත්මක විය යුතු දැනගත යුතු කරුණු විශාල ප්‍රමාණයක් තියෙනවා. මම අර කලින් සඳහන් කරපු මේ
රටට අවශ්‍ය කරන ව්‍යවස්ථාපිත නිශ්චය කියන එක සකස් විය යුත්තේ මම මේ සඳහන් කරපු මේ කරුණු සහ තවත් කරුණු විශාල ප්‍රමාණයක් අධ්‍යාපනයේද ආර්ථිකයේද කෘෂිකර්මාන්තයේද වාරිතාක්ෂණයේද මේ සියල්ල සඳහා ඒ ඒ පාර්ශ්ව නියෝජනය කරන අයගෙන් මේ සකස් කරපුවාම සමස්ත රටවැසියන්ට සතුටින් ජීවත් වීමේ හැකියාව අනිවාර්යයෙන්ම උදා වෙනවා සමස්ත රටවැසියන්ට සතුටින් ජීවත් වෙන්න නම් ඇත්තටම අපිට හොඳ රටක් තියෙන්න ඕනේ හැබැයි මම මේක මේ පී මෙදසිං මහත්මයා කියන දේ හෝ වෙන කවුරුවක්වත් කියන දෙයක් නෙමෙයි මම පෞද්ගලිකව කියන දෙයක් අපේ රටේ නූතන සමාජයේ අම්මලා කියලා ඉන්නේ මේ හරක් ටික ඇයි රූපවාහිනී නාලිකාවක් කැමරාවක් කරා මයික් එකක් අරගෙන ආවට පස්සේ කියන්නේ දරුවට දෙන්න කිරිපිටි ටික නැතුව දරුවා බඩගින්නේ කියලා ඒ කියන්නේ මිනිස් දරුවෙක් නෙමෙයි ඒ අම්මා බිහි කරලා තියෙන්නේ හරක් පැටියෙක්. හරකෙක්ගේ කිරි ටික දෙන්න විදිහක් නැතුව අම්මලා පාරට බහිනවා. කාලයක් ඔයක තිබ්බා අන්නේ වගේ හරක් මිනිස්සු හදන්න නැතුව නුවණක්කාර මිනිස්සු හදන්න සිහි බුද්ධි අවදි කරගන්න ඕනේ කාලයක් මේක. හරකට තියෙන මොළේ නෙමෙයි මිනිස් හර තියෙන්නේ. සම් මිනිස් මොළේ ඔබ අවදි කරන්න ඕනේ. ඒකට හොඳම කාලය තමයි මේ උදා වෙලා තියෙන්නේ. මේ සටන් කරන්නේ මේ කතා කරන්නේ ඒ වෙනුවෙන්. ඉතින් මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න අද අපිත් එක්ක සම්බන්ධ වුණ පරිසර හා මානව හිතකාමී ජාත්‍යන්තර සංවිධානයේ කරු සභාපති දුරන්දර පී එම් බෙදිරිසිංහ මහත්මයාට අපි හදයන්ටම ස්තුතිවන්ත වෙනවා. සමාජය මුදවන්නට සමාජය නිවැරදි දැක්මක් සහිතව අවදි කරන්නට මේ ලබා දුන්නු දායකත්වය වෙනුවෙන්. බොහොම ස්තුතියි ඔබතුමන්ට මේ වටිනා මහග සේවාව වෙනුවෙන්. අපි නැවත හමුවෙනතුරු ඔබතුමාට සම්දෙනවා ආයු බොහෝ වේවා කියනවා. ඒ වගේම ප්‍රේක්ෂක හිතවතුනි ඔබටත් ආයු බොහෝ වේවා. තෙරුවන් සරණයි. ඔබේ බුද්ධිය අවදි කරගන්න හොඳම කාලය. ඉනිසාවෙන් සිහියෙන් කටයුතු කරමු. ගෙල්ලෙන්නම්.